සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. ආනාපාන සති භාවනාව තුළින් සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට සහ මූලික සමාධියට හිත පහසුවෙන් ළඟා කර ගැනීමට මෙම උපක්‍රම ඔබ සියලු දෙනාටම භාවිතා කරන්න පුළුවන්. ඔබට බොහෝ විට මේ විදියට භාවනාව සිදු කිරීම මගින් ඉතාම සාර්ථක ප්‍රතිඵල පහසුවෙන්ම ළඟා කරගන්න පුළුවන් වේවි. පළමු වැදගත්ම කාරණාව තමයි ඔබේ ඉරියව්ව. ආනාපාන සති භාවනාව සිදු කිරීමේදී අපි අනිකුත් අනුස්සති භාවනා, මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතිය, ධර්මානුස්සතිය ආදියටත් වඩා අපේ ඉරියව්ව ගැන අපිට හොඳින්ම හිතන්න සිද්ධ වෙනවා. හොන්දේ, කශේරුකාව කෙලින් ඍජුව තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා මෙම භාවනාව සිදු කිරීමේදී. භාවනාව සඳහා සුදුසුම ඉරියව්ව එරමිනිය ගොතාගෙන භාවනාව සිදු කරන ඉරියව්ව. ඊට අමතරව එම ඉරියව්ව ඔබට කිසිසේත්ම සිටීමට නොහැකි ලෙස කොන්ද රිදීමක් හෝ වෙනත් ආබාධයක් තිබෙනවා නම් පමණක් පුටුවක හෝ සාමාන්‍ය උසක් ඇති ආසනයක වාඩි වීම ඔබට සිදු කරන්න පුළුවන්. නමුත් කොන්ද කිසිම දෙයකට හේතු කරනු ගැනීමට ඔබ වග බලා ගන්න ඕනේ. අනෙක් වැදගත්ම කාරණාව තමයි ආනාපාන සතිය භාවනාව සිදු කිරීමේදී ඔබ සිදු කරන්නේ හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම ගැන අවධානය යොමු කිරීම පමණයි. මේදී මතක තබා ගත යුතුම කාරණාව තමයි ඔබ ආයාසයෙන් හුස්ම ගැනීම හෝ පිට කිරීම සිදු කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ මෙතනදී ආනාපාන සති භාවනාව කියලා කියන්නේ හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම නොවේ. හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම ගැන අවධානය සිටීම. ඔබය තරයේ මතක තබා ගත යුතුයි මෙම භාවනාවෙන් ආනාපාන සති භාවනාවෙන් සාර්ථකත්වයක් ලබා ගන්නට නම්. ඕනම මිනිසෙකගේ හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම එසේත් නැතිනම් ආශ්වාස කිරීම සහ ප්‍රාශ්වාස කිරීම ආයාසයකින් තොරව ඉබේම සිදුවෙනවා. මෙහිදී ඔබ සිදු කරන්නේ ඒ ආශ්වාස සහ ප්‍රාශ්වාස කිරීම දෙස අවධානයෙන් බලා සිටීම පමණයි. ඔබ ඒ ගන්න හුස්මත් සමග ඔබ ගමන් කරන්නේද නැහැ, පිට කරන හුස්ම සමග ඔබ ගමන් කරන්නේද නැහැ. ඔබ ඒ දෙස විමසිල්ලෙන් බලාගෙන සිටිනවා පමණයි. හොඳින් මතක තියාගන්න, මම විමසිල්ලෙන් අවධානයෙන් බලා සිටිනවා යනුවෙන් අදහස් කරන්නේ ඔබ සිහිය පවත්වා ගන්නවා කියන කාරණාව. සිහිය පවත්වා ගැනීම, එමතන සිහිය තබා ගැනීම. මෙතනදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව තමයි මේ බොහෝ දෙනා වරද්ද ගන්න තැනක් තමයි මේ ආනාපාන සති භාවනාව සිදු කිරීමේදී මේ හුස්ම ගැනීම ආශ්වාස කිරීමේදී මේ හුස්මත් සමග ගමන් කිරීම. ඒ කියන්නේ ඔහුගේ නාසයේ අගින් හුස්ම ඇතුළු වෙලා ඉන්පසු එය පෙනහළු දක්වා මේ ගමන් කරන මාර්ගයත් සමග ඒ මාර්ගය ෆලෝ කරගෙන ඔහුගේ සිත ගමන් කරවීම මේ භාවනාව අසාර්ථක වෙන්න එක හේතුවක්. ඔහු කළ යුත්තේ මේ හුස්ම ගැනීමේදී ඒ කියන්නේ ආශ්වාස වාතය සහ ප්‍රාශ්වාස වාතයත් සමග ගමන් කිරීම නෙමේ, නාසයේ අග හෝ ඔබ අඳුනාගත්තේ ඔබේ හුස්ම හොඳින්ම දැනෙන තැන මත නතර වෙලා ඉඳලා ඔබේ හුස්ම ඇතුළු වීම සහ ඔබේ හුස්ම පිටවීම ඔබ හඳුනා ගැනීම පමණයි ඔබ සිදු කරන්නේ. ඔබ හුස්මත් සමග ගමන් කරන්නේ නැහැ කොයි විදියකටවත්. මෙහිදී ඔබ තෝරගන්න ඕනේ, ඔබ හඳුනා ගන්න ඕනේ ඔබේ හුස්ම හොඳින් දැනෙන තැනක්. නාසයේ අග හෝ උඩු තොල ආශ්‍රිතව හොඳින්ම ඔබට ඔබේ හුස්ම දැනෙන හඳුනාගත හැකි තැනක්, ඔබේ සිහිය ඔබට හොඳින් තබා ගන්න පුළුවන් ස්ථානය ඔබ හඳුනා ගන්න ඕනේ. ඔබ කරන්නේ ඔබ ඒ හඳුනාගත් ස්ථානයේ රැකගෙන සිටීම. හරියට ඔබ පාරක් මුර කරනවා වගේ, දොරක් මුර කරනවා වගේ, කවුද යන්නේ කවුද එන්නේ කියලා ඔබ විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. උඩුතොල මත හෝ නාසයේ අග නතර වෙලා ඔබේ හඳුනාගත ස්ථානයේ මත නතර වෙලා ඔබ ඔබේ නාසයේ තුලට ඇතුල් වෙන හුස්ම සහ ඔබේ පිට වෙන හුස්ම ඔබ හඳුනා ගැනීම පමණයි සිදු කළ යුතු වන්නේ. මෙහිදී ඔබ වෙන කිසිම දෙයක් හිතන්නේ නැහැ.
එය දිගු හුස්මක් හෝ කෙටි හුස්මක් කියන කාරණාව හඳුනා ගැනීමම පමණයි ඔබ සිදු කරන්නේ. ඔබ හුස්ම ඇතුළට ගත්තනම් දැන් හුස්ම ඇතුළු වුණා කියලා ඔබ අඳුර ගන්නවා. හුස්ම පිටවීමේදී දැන් හුස්ම පිට වුණා කියලා ඔබ හඳුනා ගන්නවා. ටික වෙලාවක් ගත වෙනකොට ඔබට දැනේවි ඔබේ හුස්ම ඔබට නොදැනී යන ගතියක්. ඔබ කිසි දෙයකට කලබල වෙන්න එපා. එතනදී ඔබේ හුස්ම ඉතාම සියුම් වුණා. ඔබ කිසිම වෙනසක් නැතුව ඔබ ඔබේ හිත නවත්වගෙන ඉන්න තැනම රඳවගෙන කිසිම කලබලයක් වෙනසක් නැතිව දොරටු පාලකයෙක් දොර මුරුව කරනවා වගේම අවධානයේ සැහැල්ලුවෙන් වෙනත් කිසිම බාහිර දෙයක් ගැන අවධානය යොමු නොකර ඒ දෙස ඔබ නැවතිලා ඉන්න තැන හිඳගෙනම ඔබේ හුස්ම ඔබට දැනෙන තැන ඔබේ හිත නවත්වගෙන ඔබේ හුස්ම ඇතුළු වීම සහ පිටවීම හඳුනා ගැනීමම ඔබ දිගටම සිදු කරන්න. මෙහිදී මා විසින් සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණාවක් තමයි භාවනාව ආරම්භයට පෙර තෙරුවන් සරණ යාම හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ ත්‍රිවිධ රත්නයේ කමා කර ගැනීම ඔබේ භාවනාව තවත් සාර්ථක කරගන්න ඔබට උදව්වක් වේවි. මෙහිදී මා සඳහන් කළේ ආනාපාන සතියෙන් ආනාපාන සති භාවනාවෙන් මූලික සමාධියට හිත ළඟා කරගන්න ඉතාම පහසු වැඩපිළිවෙල. ඉතින් මෙතනින් එහාට මේ භාවනාව ආලෝක සංඥා ඇතිවීමේ ඉඳලා දියුණු කර ගැනීම සිදු කළ යුතුයි ධ්‍යාන දක්වාම. පළමුව ඔබ මෙම වීඩියෝ එකේ සඳහන් කළ ඇති ආකාරයට ආනාපාන සති භාවනාව මගින් සිත සමාධිගත කරගන්න මෙම ක්‍රමයෙන්ම ඔබට ඊළඟ අධ්‍යයනවලටත් ඔබේ හිත පහසුවෙන්ම දියුණු කරගන්න පුළුවන්. ඒ අනුව ඔබ ඊළඟ පීරවල් සඳහා යොමු වෙන්න ඒ සඳහා ඔබට අවශ්‍ය මඟ පෙන්වීම මා ඉදිරියේදී වීඩියෝ එකක් හැටියට රැගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන ඉතාමත්ම හොඳින් ආනාපාන සති භාවනාව දියුණු කළ ස්වාමින් වහන්සේලා සහ ගිහි භාවනා උපදේශකයන්ද ඕනෑ තරම් සිටිනවා. ඒ අයගේ උපදෙස්ද ඔබට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඉතා වටිනා දේශනා YouTube එකෙන් උනත් ඔබට සොයා ගන්න තෝර ගන්න පුළුවන්. ඉතින් මේ කොහොම වුණත් ඔබේ භාවනාව ඔබ දිගටම සිදු කරගෙන යන්න විශේෂයෙන් ආනාපාන සති භාවනාව මා ඉහත සඳහන් කළ ක්‍රමයට සමාධිය දක්වා ඔබේ හිත දියුණු කළා. එතනින් එහාටත් නොනවත්වාම ඔබේ හිත ධ්‍යාන දක්වාම දියුණු කරගන්න ඔබ උත්සාහ කරන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.